නොවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා. හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ගෙහෙලියට ජය වේවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දිනේවා විශ්වාස භංගය භංග වේවා සෞඛ්‍ය ලොක්කන්ට තව තවත් කන්න ලැබේවා කියලා අද ටෙලිවෙකියෙන් නව අධ්‍යාපන ක්‍රමයක් හදන්න ශිෂ්‍ය පාර්ලිමේන්තු වලින් අදහස් ගන්න යන ජනපති නව අධ්‍යාපන ක්‍රමයක් සැකසීමේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුලින්ද අදහස් ලබා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ශිෂ්‍ය පාර්ලිමේන්තු සමාජිකයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 140 දෙනෙකු ජනාධිපති කාර්යාලයේ නැරඹීමේ චාරිකාවකට එක් වුණා. ඉන් අනතුරුව එම පිරිස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයා සමග සුහද හමුවකට එක් වුණා. You must be watching enough of English films. Yeah. What for that new one, Barbie? No, did you watch that? Yeah, no, I didn't got you the chance. You didn't watch that? No. Ah, what's the use of doing English? No, I'm just wishing to see it, but still okay. Didn't get the chance. Right. ක්‍රියාකාරී දේශපාලන සම්බන්ධ නොවුණත් මම දැකලා තියෙනවා ගොඩක් දේශපාලන විශ්ලේෂණයේ වගේ පැති වලින් අපේ උගත් විද්වත්තය සම්බන්ධ වෙනවා. ඒ වගේ පැත්තක තමයි මගේ නියෝජනය කරන්න කැමති. පක්ෂ ප්‍රතිසංවිධානයේ කිරීම ගැනත් අලුත් කිරීම ගැනත් අදහස් ලබා ගන්න අලුත් කොමිසමක් පත් කරනවා. එතකොට තමන්ගේ අදහස් ඔක්කොම දෙන්න පුළුවන්. සමහරු කියන අද දේශපාලන පක්ෂ හරි නෑ කියලා. ඒක මම පිළිගන්න අඩුපාඩුකම් තියෙනවා. ඉතින් හැම එක්කෙනාගේම අදහස් දෙන්න පුළුවන්. ඇත්තටම අපිට මුලත් හිතෙනවා අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් තිබ්බනම් හොඳයි කියලා. එතකොට මේක සම්පූර්ණ වෙනසක් සමහර අය කියන සම්පූර්ණ වෙනසක් සිද්ධ කරන්න ඕනි කියලා. සමහර අය කියන පුංචි පුංචි වෙනස්කම් සිද්ධ කරන්න ඕනි කියලා. ඔබතුමා මොකක්ද ඒ ගැන හිතන්නේ? අපිට දැන් අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඕනේ නේද? ඒ ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. බාගලට පිට රටින් උපදෙස් අරගන්නවා. මම බැලුවේ තව අඩු ගානේ අලුත් විශ්වවිද්‍යාල 10ක් විතර පටන් ගන්න. හොඳයි නේද? මේ අතර මල්වාන අල් මුබාරක් මධ්‍ය විද්‍යාලයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් සමුරු මුද්‍රයක් නිකුත් කිරීම සහ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බියගම වෙළඳ කලාපය කියන්නේ දකුණු ආසියාවේ හොඳම වෙළඳ කලාපය කියලා අද පිළි අරගෙන තියෙනවා. මේ බියගම කරපු කර්මාන්තකරණය තරම් එකක් ලංකාව වෙන කොහෙවත් අපි ඇති කළා නැහැ. දැන් අද මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආපහු මේක ගොඩ ගන්න අපි විදේශ ආයෝජන විශාල ලෙස අරගන්නවා. බියගම වාගේ වෙළඳ කලාප ස්ථාන ගණනාවක් අපි කරගන්නට යනවා. දැන් මේ තරුණ තරුණියන්ට අනාගතයක් දෙන්න බියගම උදාහරණයක් අරගෙන අපි විශාල කර්මාන්තකරණයක් කළා. අවීන වාණිජ මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න රචනා කරන ලද කෘති දෙකක් සහ ගීතයක් එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණා. නවකතාද්විත්වයේහි පළමු පිටපත් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු කථානායක කරු ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගර රත්නායකයන් අය වෙත කෘති පිළිගැන්වීම සිදු කෙරුණා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 362 වෙනි ටෙලිවැකිය. දැන් මේ තනින් තන වහිනවනේ නේද? දියවන්නාව පැත්තටත් හොඳටම වැසි. දියවන්නාව මේ උතුරුලා යන්ට ළඟ ගානයි. හොඳේ මේ දියවන්නාව පිටාර ගලන මායිමට ළඟාවෙන්න එක හේතුවක් වැස්ස. අනික මේ දවස්වල ওই දියවන්නාවේ ඉන්න අයගේ දෑස් වලින් නේද? ඔය ඉඳලා හැම මේ ගොඩ ගොඩ ගාලා ගලා හැලෙන කඳුළු. හොඳේ ඒ අයගේ සමහරුන්ගෙන් හොඳේ හැමෝගෙම නෙවෙයි. හරිය? මොකෝ අපේ මේ සමහර උන්දල ගෑස්වල කඳුළු අර මේ අරගලේ වෙලාවේ මේ සමහරුන්ගේ ගෙවල් ගිනි ගත්තනේ නේද? ගිනි ගත්ත නෙමේ ගිනි තිබ්බනේ. ආන් ඒ ගිනි ගත්ත ගෙවල් ඇතුලේ තිබිලා මේ උන්දලගේ සමහර දරුවන්ගේ මේ පොත්පත් ගිනි අරන් තිබුණා. ඉතින් ඒ දරුවන් ඒ ගිනි ගත්ත පොත්පත් පවා නැතිව උසස් පෙළ උසස් ලෙස සමත් වෙලා. ඉතින් මය අප්පලට හරි සතුටුයි. හොඳේ පොත් පවා ගිනිගෙන තියෙද්දි විභාගයේ කරලා තමන්ගේ දූ දරුවන් සමත් වීම ගැන නේද? අපටත් සතුටුයි. සුබ පැතුම් දුවේ පුතේ. ඔයාලගේ මේ අප්පුච්චලාට ඉතින් මේ ගෙවල් ගිනිගත්තට පස්සේ
ඔය දරුවන්ගේ පොත්පත් එහෙමත් ඒ ගින්නට අහු වුණාට පස්සේ ආයේ ඉතින් මේ පොතක් පතක් අරන් දෙන්න තරම් වත්කමක් එහෙමත් තිබුණේ නෑ නෝ නේද? ඒ වගේමයි ඉතින් මේ ගෙදරට ගෙනල්ලා ටියුෂන් දෙන්න ඈ වර්ධුණා ගෙවල් ගිනිගත්තම ආයේ ගෙවල් නෑනේ නේද? ඔව් කොහොම හරි කමක් නෑ ඉතින් ඔය ටියුෂන් ගුරුවරයෙක් දෙන්නේ ගෙනල්ලා නේද? ගෙදරටම ගෙනල්ලා ටියුෂන් දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නෑනේ නේද? ඉතින් කොහොම නමුත් ඉතින් මේ ගෙවල් ගිනිගත්ත ඔය සමහර මැති ඇමතිලගේ දරුවන් පාස් වුණාම ඒ සතුට ඒගොල්ලන්ට හරි සාධාරණයිනේ නේද? ඔව් අපිටත් සතුටුයි. හොඳේ. දැන් ඉතින් ඒ වගේමයි ඔය මේ කුසට වේල් තුන වෙනුවට එක වේලක් හෝ දෙකක් කාලා විභාගයේ දවසෙත් මය අප්පුච්චියේ කිලෝමීටර 2-3 පයින් ගාටලා එදා වේල හොයාන කන අම්මලගේ තාත්තලගේ සිහින සැබෑ කළ බහුතරයක් දුල පුතාලා නේද? ඒ දරුවන්ට ඒ අම්මලා තාත්තලට මොන තරම් සතුටක් ඇද්ද ඈ? ඒ අම්මලා තාත්තලගේ ඇස්වලින් ගලා හැලෙන්නේ ඇත්තටම සතුටු කඳුලුත් එක්ක මිශ්‍ර වුණු දුක් කඳුළු. හොඳේ, දුක් කඳුළු. ඒ සතුට ඇතුලේ තියෙන්නේ වේදනාවේ කඳුළු. හරිය. දැන් ඒ වගේමයි ඒ විභාගයේ සමත් වුණු ඒ දරුවන්ගේ අනාගතයේ මොන වගේ වෙයිද? විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී කොහොමද අපි මුදල් දරන්නේ කියලා ඒ දෙමව්පියන්ගේ හදවත ඇතුලේ තවත් කඳුළු ගලනවා. හරිය. දැන් ඉතින් ඔය දියවන්නාවේ සමහරුන්ගේ දෑස් වලින් ඔය ඊයේ තවත් කඳුළු ගලන්ට පටන් ගත්තනවා. ඒ ඉතින් මේ Tamanට ඕනම වෙලාවක උණකට හෙම්බිරිස්සාවකට වුණත් කැස්සකට වුණත් නේද සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්නට පුළුවන්කම තියෙද්දි ඒත් මය අප්පච්චියේ අපට ඡන්දේ දීපු ජනතාවට එහෙම යයි නේද ඒ වේදනාව? සිංගප්පූරු ගිහිල්ලා බෙහෙත් ගන්න තරමට ඡන්දේ දීපු ජනතාවට නේද ඒ උන්දලට මේ ළඟම තියෙන ෆාමසි එකකින් බෙහෙතක් හිතක් ගන්නටවත් අතේ සල්ලි නෑ, තිබ්බත් බෙහෙත් නෑ. ඉතින් ඒක ගැන දුක හිතිලා ඊයේ පාර්ලිමේන්තුවේ ඊයේ අද හෙටත් අඬනවා ඈ. ඒ අඬන කඳුළු දෝගාල දෝරේ ගලාගෙන ගිහිල්ලා ආන්තර දියවන්නවට එකතු වෙන්න පටන් අරන්. හොඳේ, මේ එහෙන් දොස්තරලා නෑ. උන්දලා පැදුරටත් නොකිය රට පැනලා ගිහිල්ලා පණිමින් ඉන්නවා නේද? මේ යන විදිහට නිර්වින්දනය කරන ජොබ් එක කරගන්න වෙන්නේත් මේ අපිටමයි. එහෙම නැත්තම් දියවන්නව ඉන්න කට්ටියට පුළුවන් අපිට ඕක කරලා දෙන්න නේද? දැන්ටමත් 10,000කට විතර වැඩියෙන් රට ගිහිල්ලා වැඩේ තියෙන්නේ ওই නර්ස්ලා, විකිරණ තාක්ෂණ එකී නොකි බොහෝ අයත් ඉතින් දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රට හැර යමින් ඉන්නවා. මේ අන විදිහට ගියොත් ඉතින් වින්නබු වැඩේ කරන්න වෙන්නේ දියවන්නාවින් අපිටම තමා කියලා උන්දලාට දුක හිතිලා. ඒ අතර මේ ඔය හතර අතින් රෝහල් වලින් ඇහෙන්නේ එක්ක ඖෂධ විශ්වවිද්‍යාල. මේ ඖෂධ විශ්වවිද්‍යාල කිව්වම පටලෝ ගන්න එපා. හොඳේ, අර මේ සීතා නෝනට විශ්වාස භංගයයි දෝෂාභියෝගයයි පැටලුණා වගේ මේ ඖෂධ බාලත් නෙවෙයි. හරිය, බාල ඖෂධ කියලා જાතියක් නැහැ කියලාම පරසක්කල ගහලා කියනවා නේද? මේ දිගට හරහට ලෙඩ්ඩු මැරෙන්නේ බාල ඖෂධ නිසා නෙවෙයි. හොඳේ, ප්‍රමිතිය හරියට නැති. මොකද්ද ප්‍රමිතිය හරියට නැති? ඖෂධ නිසා. මේ මම නෙමෙයි කියන්නේ. හොඳේ, ඔය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කෝ. හරිය, ඒ අතර වාරයේ තමයි ඔය සෞඛ්‍ය අමති කිව්වේ රෝහල් වලට යන හැමෝම ඉතින් ගෙදර එන්නේ නැහැලුනේ නේද? ඒකලුනේ අර රෝහල් ළඟ මිනි පෙට්ටි සාප්පු තියෙන්නේ කියලා නේද? දැන් ඔය එක එක જાතිය බාල බෙහෙත්. බාල එන්නත් වැරදුනා, වැරදුනා. බාල නෙවෙයි ප්‍රමිතියට නැති. හොඳේ, ඖෂධ දීලා එන්නත් දීලා මිය ගිය අයගේ මරණ පරීක්ෂණ වලදීත් ඉතින් ඇත්තටම මේ ඖෂධ බාලයි කියලා නැත්තම් ප්‍රමිතියටවත් නැහැ කියලා ඔප්පුනේ නෑනේ අප්පා නේද? මැරුණ හැම රෝගියෙක්ම මිය ගිහිල්ලා තියෙන්නේ හෘදය වස්තුව කර්මන්නේ වෙලා. හෘදය වස්තුව නතර වීම නිසා නේද? හෘදය වස්තුව නතර වුණාම තමයිලු මැරෙන්නේ. හෘදය වස්තුව නතර වීමයි ඔය බාල බෙහෙත් එහෙමත් නැත්තම් අර ප්‍රමිතියට නැති බෙහෙත් අතරයි එහෙම සම්බන්ධයක් නෑ. හොඳේ, හරිය. මොකද හෘදය වස්තුව ඉතින් ඔය ඕන වෙලාවක ජබුක් ගාලා නේද නතර වෙන්න පුළුවන්නේ? ඒකනේ ඉතින් ලෝක සත්‍යය නේද? හොඳයි, ඔය ඉතින් ඔය දියවන්නාවේ නම් ඉතින් වැඩි හරියකට නතර වෙන්න හෘදේ වස්තුවක් නැහැ නෝ ඈ. මොකෝ, දේශපාලනෙට එනකොටම උන්දලා මේ හෘදේ වස්තුව ගලවලා පැත්තකින් තියලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හෘදේ වස්තුවක් නැති මිනිස්සු සිංගප්පූරට බෙහෙත් ගන යන උන්දලා නේද අපරාධේ දවස් තුනක් කිඹුල් කඳුළු හෙලමින් කෑමර දෙන්නේ නේද? ඒ නිසා ඔන්න අන්තිමට දැන් හෙට වෙනකොට අපි දන්නවා කෙහෙලියට ජය වේවා, ජනාධිපතිට ජය වේවා, බහුතරයේ පෙන්බන්ට අපිට හැකුණා, අපිටම ජය වේවා නේද? සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජය වේවා, විශ්වාස භංගයේ භංග වේවා. භංග වේවා නෙමෙයි, හෙටෝක භංග කරනවා. හොඳේ, ඊළඟට මේ කෙහෙලිය කියපු විදිහට ඉතින් ඔය අතර වාරේ මිනි පිට්ටු සාප්පු ත්‍යාන්තං එහෙම් මෙහෙන් දිනේවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න නිලධාරින්ට තව තවත් ලැබේවා.
මොනවද ලැබේවා කියන්නේ කන්ටම ලැබේවා නේද තව තවත් වැඩිම කන්ටම ලැබේවා කියලා හොරා හැම නෙමේ හොඳේ කන්ට හොඳේ තුන් ඒල බඩකට පිරෙන්න කන්ටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඕන් ඉතින් ටෙලිවැකිය අවසන් කරනවා අනුග්‍රහය Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. Ed Samagin, Udasana Prarthi Vikashaya, Nimavata Patwanaba. Yalit Hamuyamu, Dahawal Prarthi Vikashaya, Samagin. Obata Subadavasak.